ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ ප්‍රශ්නය ගැන දැන් නොදන්නා කෙනෙක් නැහැ. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරඟවල අලුත් නායක ලසිත් මාලිංග පත් කිරීමෙක තිසර ක්‍රීඩා ඇමති හමුණා කියලා මාලිංගගේ බිරිඳ එල්ල කළ චෝදනාවට තිසරගේ බිරිඳ තිසර වෙනුවෙන් උත්තරයක් දීමත් එක්ක තමයි මේ අවුල ආරම්භ වෙන්නේ. මේ ගැන ඕනටත් වැඩි මාධ්‍ය වාර්තා කරපු නිසා ඒ සිද්ධිය ගැන ආයෙත් කියන්න නෙවෙයි අපි හදන්නේ. මේ වගේ සිද්ධි ආයිවතාවක් වෙන්නේ නැති වෙන්න ක්‍රීඩා ඇමති හරින් දීපු උපදෙසක් ගැන කියන්න. කතාවක් තියෙනවානේ, ගෙයි ගිනි පිටට දෙන්න එපා, පිටට ගිනි ගෙට ගන්නත් එපා කියලා. ඔය උපදෙසම තමයි ක්‍රීඩා ඇමති හරින් මේ සිද්ධිය ගැන දීලා තියෙන උපදෙස. හරින් මුණ ගැහෙන්න තනියම එන්න එපා කියලා උපදෙසකුත් මෙතෙන්දී ඇමතිතුමා ක්‍රීඩකයන්ට දීලා තියෙනවා. තරුණ ක්‍රීඩකයෝ විවෘතව ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න, ක්‍රීඩකයින් තනි තනියම ඇවිත් කතා කළාම ඒක වැරදි මතයක් බවට පත් වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට ඇවිල්ලා කතා කරන්න. ඒ උපදෙස මේ සිද්ධිය එක්ක බැලුවම අපි තිසරට කියලා හිතුවොත් මේ උපදෙස තිසරයි මාලිංගයි දෙන්නටම. පසුගිය දින කීපයේ මම දැක්ක ක්‍රීඩකයන්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගෙන මම සැමගින් ඉල්ලන්නේ බිරිඳව ගෙදර තියලා එන්න, පිට්ටනිය ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි සෝචනීයයි. මේ විදිහට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අතර ප්‍රශ්න ඇති වෙන එක ලැජ්ජාසහගත දෙයක් කියලා තමයි ක්‍රීඩා ඇමති කියලා තිබුණේ. අපිට ලැජ්ජයි මේ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නැහැ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකයේ දකින්නේ මහ පිස්සු රටක් විදිහට. ප්‍රශ්න ඇති, ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනිය කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. ලොක්කුස්ලානේ පේනමානයට ඇවිත් තියෙන වෙලාවක කට්ටියම හිතන්න ඕන. කණ්ඩායම දැන් වැටලා තියෙන තැනින් ගොඩ එන විදිය මිසක් තව තවත් බෙදෙන එක නෙවෙයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.